දවසක් වේවා යාළුවනේ අද මේ වීඩියෝ එක ගෙනාවේ මේ දවස්වල වැඩිපුරම කතා වෙන PCR පරීක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලොත් එක බෙදා ගන්න මේ PCR පරීක්ෂණයේ දීර්ඝ යෙදුම තමයි පොලිමරේස් චේන් රියැක්ෂන් කියන යෙදුම මේකෙදි ඇත්තන වෙන්නේ කිසියම් සාම්පල් එක අන්තර්ගත DNA ප්‍රමාණය පිටපත් බිලියන ගාණක් හදන එක තමයි මේ PCR පරීක්ෂණයේ මූලික වියර විදියට සිද්ධ වෙන්නේ ඒ වගේම යාළුවනේ මේකෙදී මේ PCR පරීක්ෂණය සිදු කරන්න පුළුවන් අපිට DNA අනුසන්ධා පමණයි PCR පරීක්ෂණයේ වැදගත්කම සඳහන් කරොත් ලේ ඥාති බන්ධුතාවයන් හඳුනා ගැනීම අපරාධයකදී අපරාධකරුවන් හඳුනා ගැනීම සමහර රෝග ආසාදිතයින් හඳුනා ගැනීම සඳහන් කරන්න පුළුවන් මේ PCR පරීක්ෂණය COVID-19 වෛරසය හඳුනා ගැනීමට සිදු කරන නිසා මෙන්න මේ PCR පරීක්ෂණය අපිට ඍජුව කරන්න බෑ ඒකට හේතුව තමයි COVID-19 වෛරසයේ වෛරස් ගෙනෝමේ තියෙන්නේ DNA නෙවෙයි RNA. එබැවින් මේ පරීක්ෂණය අපි හඳුන්වනවා reverse transcriptase polymerase chain reaction කියන යෙදුමෙන්. මෙහිදී ප්‍රථමයෙන් සිදු කරන්නේ ආසාදිතයයි සැක කරන පුද්ගලයාගෙන් ලබාගත් ශ්ලේෂ්මල සාම්පලයකින් RNA නිස්සාරණයක් ලබා ගැනීම. ඊට පසුව රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් කියන එන්සයිමේ මගින් RNA දාමයට අනුරූප DNA අණුවක් සකසා ගැනීම සිදු කරනවා. මේක අපි හඳුන්වනවා cDNA කියලා. මෙම cDNA අණුව PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අපට හැකි වෙනවා cDNA. එහෙමත් නැත්නම් වෛරස් RNA අණුවට අනුරූප DNA අණුවෙහි පිටපත් බිලියන ගණනක් ලබා ගැනීමට මේ සඳහා DNA පොලිමරේස් එන්සයිමේ භාවිතා වන අතර විවිධ උෂ්ණත්ව පරාසයන් භාවිතා කිරීම සිදු කරනු ලබයි PCR පරීක්ෂණයේ පළමු පියවර වනුයේ ඩිනැචුරේෂන් යන පියවරයි මෙහිදී දිවිදාම DNA තනිදාම DNA බවට පත් කිරීම සිදු වේ මේ සඳහා සෙල්සියස් අංශක 95ක වැනි උෂ්ණත්ව පරාසයක් භාවිතා වන අතර PCR ටෙස්ට් එකේ දෙවන පියවර වනුයේ ඇනියලයින් යන පියවරයි මෙහිදී තනිදාම DNA වලට අනුරූප නියුක්ලියෝටයිඩ් අනුපිළිවෙල හඳුනා ගන්න අතර සෙල්සියස් අංශක 58ක උෂ්ණත්වයක් මෙහිදී භාවිතා වේ PCR පරීක්ෂණයේ තෙවන පියවර වනුයේ එක්ස්ටෙන්ෂන් යන පියවරයි මෙහිදී සිදුවනුයේ තනිදාම DNA දිවිදාම DNA අණු බවට පත්වීම මෙවැනි චක්‍රීය ක්‍රියාවලි දහස් ගාණක් සිදු වී DNA වල පිටපත් බිලියන ගාණක් සැකසීම සිදුවේ. මේ PCR පරීක්ෂණයේ අවසාන මොහොත වන අතර PCR පරීක්ෂණයෙන් ගුණනය කරගත් DNA සාම්පලය හඳුනා ගැනීමේ පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබේ. මෙම පරීක්ෂණය ඉලෙක්ට්‍රෝපොරසිස් හෙවත් විද්‍යුතාගමනය ලෙස හඳුන්වන අතර ඒ සඳහා ඇග්‍රෝස් ජෙල් විද්‍යුතාගමනය නම් උපකරණය භාවිතා කරනු ලැබේ. මෙහිදී පළමු පියවර ලෙස මෙම උපකරණය ඇග්‍රෝස් ජෙල් වලින් පුරවා ගැනීම සිදු කරනු ලබන අතර පසුව මෙයට සුවාරක්ෂක ද්‍රාවණයක් එකතු කරනු ලැබේ. අනතුරුව මයික්‍රෝ පිපෙට්ටුවක් ආධාරයෙන් DNA සාම්පලය ඇග්‍රෝස් ජෙල් තුළ ස්ථානගත කිරීම සිදු කරනු ලබයි. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම තවත් යාළුවෙකුට බැලීම සඳහා මෙය ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අනතුරුව මෙම උපකරණයට විභව අන්තරයක් ලබා දෙනු ලැබේ. විභව අන්තරය හමුවේ DNA කොටස් චලනය වීම සිදුවන අතර එම කොටස් රටාවකට අනුව ජෙල් තුල සකස් වීම සිදුවේ. මෙම සකස් වීම එක් විශේෂයක් සඳහා සුවිශේෂී වන අතර එය තවත් විශේෂයක් මත රඳා නොපවති. මෙම DNA රටාව වෛරසයේ අනුරූප DNA රටාව සමග සැසඳේ නම් රෝගය පොසිටිව් යයි කියනු ලැබේ.